අප පක්ෂයේ 2024 මහා සම්මේලනය සියන්න සූදානම් කරලා තියෙනවා ලබන සවුඳ. ඒ එක්කම එම සම්මේලනයේ නව නිලධාරි මණ්ඩලයේ පත්වෙනවත් සමගම ඉදිරි මැතිවරණ ජනාධිපති මැතිවරණය සඳහා අප පක්ෂය තුලින් සංධානගත වීම හෝ පක්ෂයක් හැටියට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධව අවසන් තීරණය ගන්න අපි මධ්‍යම කාරක සභාවක් හැටියට මේ වේදී අපි තීරණයක් කරන් තියෙනවා. ඉදිරියේදී සංධානගත වෙන්න යන මේ මොහොතේ රටේ ජනාධිපතිවරයා හැටියට ඉන්න අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ සංධානය සමග සංධානගත වෙන්නේ. අපේ පක්ෂයක් හැටියට අපේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කරලා තියෙනවා. අනිවාර්යයෙන්ම ඉදිරි මැතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජයග්‍රහණය සඳහා අපේ පක්ෂයේ පූර්ණ සහයෝගය ලබා දෙන්නේ. අපට පැහැදිලි කරන්න ඔබතුමන්ලා කොහොමද කලින් දේශපාලන කටයුතු වල කොහොමද ඔබතුමන්ලා ප්‍රගතිය? අපේ ශ්‍රී ලංකා ප්‍රගතිශීලී ප්‍රතිපුණ කියන්නේ ශ්‍රී ලංකාව තුළ 1988 පැවතිච්ච රටේ තිබිච්ච තත්ත්වයත් එක්ක වාමාංශික පෙරමුණක් හැටියට ලංකාවේ බිහිවෙච්ච පක්ෂයක්. දේශපාලනයේ ප්‍රසිද්ධ කණ්ඩායමක් වෙන ජනතා විමුක්ති පෙරමුණ පළමුව මැතිවරණයකට ඉදිරිපත් වුණේ ගලප්පති මැතිතුමා අපේ පක්ෂයෙන්. මගේ ප්‍රබල පක්ෂයක්. ඊළඟට ජනාධිපති මැතිවරණ කීපයකට අපි තරඟ කරලා තියෙනවා අපේ නායකයෝ. ඊට පස්සේ මේ මොහොතේ ඊට පස්සේ පහුකාලීනව වාමාංශික පැත්තර බල පක්ෂත් එක්ක සන්ධානගත වුණා. ඒ සන්ධානගත වෙච්ච සෑම පක්ෂයක්ම ඒ සන්ධානගතයේ තුලදී ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙච්ච නායකයෝ ජයග්‍රහණය කළා. එනිසා අපට දැඩි විශ්වාසයක් තියෙනවා මේ වෙලාවේ මේ රටේ තියෙන පවතින තත්ත්වයක් එක්ක ඉදිරිපත් වෙන මේ මොහොතේදී ඉදිරිපත් වෙලා ඉන්න ජනාධිපති අපේක්ෂකෝ දිහා බලද්දී ඉදිරියෙන් සිටිනවා කියලා අතිගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එනිසා අපි පහුගිය යුගයේම අපි ජයග්‍රහයකය පැත්තේ තමා සන්ධානගත වුණේ. එනිසා මෙවරත් අපිට ප්‍රබල විශ්වාසයක් තියෙනවා මේ රටේ ඊළඟ පස් අවුරුද්ද සඳහා ජනාධිපතිවරයා ලෙස පත් වෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන බව. එනිසා අපි විශ්වාසයෙන් මේ රටේ තියෙන ජනතාවට කියනවා මේ රට ඉදිරියට ගෙනියන්න මේ ඉදිරිපත් වෙන අපේක්ෂකයෝ දිහා බලනකොට ඉදිරියෙන්ම ඉන්නවා තියෙන දක්ෂතාවත රනිල් වික්‍රමසිංහ. නිසා ඔහුට තියෙන පළපුරුද්ද හැකියාව සහ එතුමාගේ තීක්ෂණ බුද්ධිය හා විදේශ රටවල් එක්ක තියෙන සම්බන්ධතාව ගත්තහම ඉදිරිපත් වෙන කණ්ඩායම තුළ පැහැදිලිවම ඉදිරියෙන් ඉන්නවා රනිල් වික්‍රමසිංහ. ඒ නිසා තමයි සහ මේ රටට අවශ්‍ය නිවැරදි මාර්ගය පෙන්වන්නට මේ රටේ තියෙන තත්ත්වයෙන් බේරා ගන්න ඉදිරියේදී මේ ණයබරින් නිදහස් වෙන්න සහ සුජු තීරණ ගන්න පුද්ගලෙක් හැටියට මේ රටට අවශ්‍ය පුද්ගලයා රනිල් වික්‍රමසිංහ බව අපේ විශ්වාසයයි. දැන් අද දවස වෙනකොට මේ මොහොත වෙනකොට ඉතාමත් රටේ තීරණාත්මක සංදිස්ථානයකට ඇවිල්ලා තියෙනවා මේ මැතිවරණය ප්‍රකාශ කිරීම සිදුවෙයි කියන මතේ. එතකොට දැන් ඒකම දැන් ජනාධිපතිවරු අපි දැක්කා සජිත් ප්‍රේමදාස මහත්තත් අද ගහලා තියෙනවා පෝස්ටර් එකක් නියත ජනාධිපති එහෙම කියලා. ඒ වගේ දැන් ප්‍රබල අපේක්ෂකයෝ ගොඩක් ඉන්නවා. ඇයි මේ අය අතරින් ඔබතුමන්ලා මේ වර්තමාන ජනාධිපතිතුමාවම තෝරගන්නේ? අනිත් අය ගැන එහෙම විශ්වාසයක් පැහැදිලිකමක් නැතිද? ඉතිහාසයේ අවසානයේ හිටපු නිවැරදි ජනතා නියෝජනයෙන් පත්වෙච්ච අවසාන ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. එදා අපි එතුමාත් එක්ක සන්ධානගත වුණා. එතුමා නිවැරදිව රට ඉස්සරහට ගෙනියයි විනයගරුක රටක් බවට පත් කරાવી සහ මේ රට ස්වයංපෝෂිත කරાવી එතුමාගේ දැක්ම තුළ කියලා විශ්වාසය එතුමා එකතු වුණා. හැබැයි සිද්ධ වෙච්ච දේ මේ රටේ සියලු දෙනාම දන්නවා. ඒ தත්වය තුළ අපිට පැහැදිලි වුණා නිවැරදි නායකත්වයක් මේ රටට යන්න නම් මනා දනුමක් සහ ලෝකයේත් එක්ක බද්ධ වෙච්ච පුද්ගලෙක් වෙන්න ඕන කියලා. ඔබතුමා ඔය කියන මේ මොහොතේදී අපි කවුරුත් ගන්න ඉදිරියට ඉදිරිපත් වෙලා තියෙන කණ්ඩායම් තුලින් බලපුවහම මේ හැම හැකියාවක්ම තියෙන්නේ පැහැදිලිවම රනිල් වික්‍රමසිංහට. ඒ වගේම රට ආගාධයට ගිය වෙලේදී රට බාර ගන්න නායකයෙක් නැති වෙච්ච වෙලාවේදී ඔය කියන කණ්ඩායම ඔබතුමා කියන සියලු දෙනාට ආරාධනා කරා හිටපු ජනාධි ගෝඨාභය රාජපක්ෂ රට බාර ගන්න එන්න මාත් එක්ක ඉදිරියට යන්න කියලා. ඔක්කොමලා දාලා ගිය වෙලේදී පාර්ලිමේන්තුවේ එක ඡන්දයක් UMP එක කියන්නේ ප්‍රබල පක්ෂයක් මේ රටේ තියෙන. පක්ෂ දෙකයි ප්‍රබලම හිටියට තියෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පස්සේ එක්සත් ජාතික පක්ෂය. මේ පක්ෂ දෙකේ මේ ඒ මොහොත වෙද්දී හිටිය එක්සත් ජාතික පස්සේ බොහොම පල්ලා අඩියක එකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා රනිල් වික්‍රමසිංහ. හැබැයි අර අච්චර ශක්තියක් තියෙන අය හැංගෙද්දී රනිල් වික්‍රමසිංහ ඉදිරියට ඇවිල්ලා කොන්දක් ඇති මිනිහෙක් ඇදියට කෙලින් උත්තරයක් දුන්නා මල්ලෑ සීරට බාර ගන්න කියලා.
ඒ බාරගත් උරාට මේ වෙද්දි තිබිච්ච තත්ත්වෙන් පෝලිං යුගයේ නිමා කරමි ඔහු මේ රට යම් තැනකටද ගෙනල්ලා තියෙනවා. ඒතර අපිට දැකි අපි දකිනවා මේ ඉදිරි අවුරුදු පහ තුල විශාල වශයෙන් විසඳ ගන්න ගැටලු ගොඩක් තියෙනවා. ඒ නිසා ඔහුට පුළුවන් වේවි කියලා ඉදිරි අවුරුදු පහ සීළු ප්‍රශ්න විසඳගෙන ඉදිරි දැක්මකින් සහ විශේෂයෙන් මේ රටේ තියෙන ණයබර නිදහස් කරන්න ඔහු ගාව සැලසුම් ඇති කියන විශ්වාසය අපි දන්නවා. ඒ නිසා ඔහුට අපි ආධාර කරන්න රට තුල ඔහු වෙනුවෙන් හඬක් නගන්න අපි අද දින ඉදිරියට ආවා. දැන් අපිට පැහැදිලි වෙන තව කරුණක් තමයි මේ මැතිවරණයත් එක්ක මේ ජනාධිපතිවරණයේදී වැඩිම ජනාධිපති අපේක්ෂකයෝ ඉන්නවයි කියලා පේනවා. දැන් හිටපු ජනාධිපතිවරු කිහිප දෙනෙක් මිල්ලනවා. දැන් සරත් පොන්සේක මහතාත් අද කියනවා, විජේදාස රාජපක්ෂ ප්‍රබල අමාත්‍යවරයෙක් එතුමත් කියනවා, මේ අලුත් අයව අත්හදා බැලීමේ සූදානමක් ඔබලට නැද්ද? අලුත් අය අත්හදා බලන්න නැහැ. අපි අවුරුදු දෙකමාරකින් අවුරුදු පහක් ඉන්න එක්කෙනා ගෙදර ගියේ. අපි ඒ අලුත් අත්දැකීම සහ අලුත් දෙයක් මේ රටට කරાવી කියලා හිතන්නවත් බැරි ජනාධිපතිවරණයකට හිටපු දේශපාලනය තුල හිටපු නැති නායකයෙක්ව අපි ගේන්න අපි පිඹුරුපත් හදලා එතුමත් එක්ක ප්‍රබල ලෙස වැඩ කරා. 69 ලක්ෂයක් ඡන්ද ගත්තා. කොහොද දැන් ඒ නව නායකට වෙච්ච දෙයක්වත් නැහැ. ඒ නිසා අපි දකිනවා මේ රට කරන්න බෑ. ඒ පරිණතභාවය නැත්තම් ඔබ කියන ওই අලුත් නායකයෝ ගොඩක් ඇවිල්ලා තියෙනවා. හැබැයි රටක් අවුරුදු පහක් කරાવી. හැබැයි පස් අවුරුද්දක් යද්දි සිටියටත් වඩා පල්ලෙහැට ආවි. නිසා ලෝකයේත් එක්ක එකතු වෙලා ලෝකයේත් එක්ක බද්ධ වෙලා ලෝක නායකයොත් එක්ක එකතු වෙලා මේ රට ගොඩ ගන්න නම් එකම නායකයා අපි දකින්නේ. මේක හැම කෙනාම දකිනවා රනිල් වික්‍රමසිංහ කියලා. හැබැයි කවුරුත් ඉස්සරහට කියන්න කැමති නැහැ. දැන් ඔබතුමා කියන්නේ කලපුරුදු දැකපුරුදු නායකයා ඔබතුමා දකින්නේ රනිල් කියලා විතරයි. පැහැදිලිව රනිල් වික්‍රමසිංහ. ඔබතුමා ওই කියන අය එක්කෙනෙක්වත් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙච්ච නැහැ. ඉදිරිපත් වුණාට දිනපු නැති කෙනෙක්. දිනපු කෙනෙක් හැටියට මේ රටේ අගමැතිවරයෙක්, ප්‍රබල අමාත්‍යවරයෙක්, තරුණ කාලේ ඉඳලම හිටපු ප්‍රබල අමාත්‍යවරයෙක්, ඊට පස්සේ අගමැතිවරයෙක්, නිවැරදි නායකයෙක්, දක්ෂ පුද්ගලෙක්. ඒ නිසා මේ ඉන්න කඩයන් තුලින් අංක එකකින් එයා ඉන්නවා. ඒ නිසා අපිට පැහැදිලි රනිල් වික්‍රමසිංහ ගැන විශ්වාසය තබලා මම මේ රටේ ජනතාව 2 කෝටි 20 ලක්ෂයක් ජනතාවකින් ඉල්ලන්නේ කවුරු ඉදිරිපත් වුණත් ජනාධිපතිවරණයේදී ඔබගේ වැදගත් මනාපය රනිල් වික්‍රමසිංහට ලබා දෙන්න. දැන් මේ වෙනකොට සියලු දේශපාලන නායකින් සහ ජනාධිපති අපේක්ෂකවරුන් කියන්නේ ප්‍රබල දේශපාලන පටු සමගි ජන බලවේග සියල්ලක්ම මේ සන්ධානගත වෙලා තියෙන්නේ. දැන් ජනතාව විමුක්ති පෙරමුණ පක්ෂ ලාංඡනය අයින් කරලා මාලිමාව කියලා දැන් සන්ධානය හදන්නේ. දැන් සමගි ජන බලවේග සන්ධානයක්. එතකොට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන්නේ මමත් ඉන්නේ සන්ධානකින් කියලා. දැන් ඒ සන්ධානයේද මේ ඔබතුමන්ලා එක්කහු කර කර හදන්න උත්සාහ කරන්නේ? අනිවාර්යයෙන් මේ සන්ධානය. මේ සන්ධානයේ නායකත්වය අපි ගන්න ඉඳ තමයි අපි ප්‍රමුඛ මේ සන්ධානය තාම එළියට ගොඩ බහැලා නැහැ. පළමු මාධ්‍ය සාකච්ඡාව රනිල් වික්‍රමසිංහ අනාගත ජනාධිපතිවරයාගේ සන්ධානයේ ප්‍රබල පක්ෂයක් හැටියට අපි ඉදිරියට එන්න ලෑස්ති වෙලා තමයි මේ සන්ධානයේ පළමු පක්ෂය හැටියට තුමා එක්කත්වල් බැඳ ගන්න යන්නේ. දැන් අපි දැක්ක සමගි ජන බල වේගය සන්ධානයක් හදනවා කියලා පහුගිය දවස් ටිකේ ඉඳලා සූදානම්ක් තිබුණා. නමුත් අපි දැක්ක GLP රිස්ලා 2-3 දෙනෙක් වගේ මේ ඇවිල්ලා හිටියා. නමුත් දැන් ඔවුන් කියනවා ඔවුන් තමයි ප්‍රබලම සන්ධානය හදන්නේ මේ ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන. එතකොට ඒ සන්ධානයේ වැඩි වෙයිද ඔබතුමන්ලගේ සන්ධානය අඩු වෙයිද? තාම ජනාධිපතිවරයා ඉදිරි මැතිවරණයට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඉදිරියට මැතිවරණයට එනවා කියලා නිල ප්‍රකාශය කරලා නැහැ. නිල ප්‍රකාශය කරනකම් බලාගෙන ඉන්නේ. නිල ප්‍රකාශය කරපුවම ওই සියලු සන්ධාන ගැලවිලා ඔය ඉල්ලනවායි කියන කට්ටිය ඔක්කොම රනිල් වික්‍රමසිංහ එක්ක එකතු වෙනවා කියන එක නියතයි. මේ දවස්වල අපේ පෞද්ගලික ජීවිතේට වඩා අපිට තියෙන්නේ මේ රටේ පුදුමාකාර විදිහට සන්ධාන බිහි වෙනවා. ඔය හැම සන්ධානකෙන්ම සන්ධානගත වෙන්න මේ රටේ තියෙන පක්ෂ 84යි. ඒත් මේ පක්ෂ 84 තමයි හැමදැනටම කැඩි කැඩි යන්නේ. මේ රටේ පුදුමාකාර වැඩක් තියෙනවා. මේ දේශපාලනය කරන්න නම් මැතිවරණ කමිෂන් සභාවේ ලියාපදිංචි පක්ෂ වෙන්න ඕන. හැබැයි මේ සන්ධානගත වෙන හැම එකම ඇවිල්ලා එක එක ස්වේච්ඡා සංවිධානය. ඒ නිසා හැමතැනම හැම කෙනාම සන්ධාන හදනවා පක්ෂවලට එන්න කියනවා. යම් යම් වරදාන වරප්‍රසාද ඒ එන අය ඉල්ලනවා. ඒ හැම තැනකම මාත් ඉඳගෙන හිටියා පක්ෂ නායකයෙක් හැටියට. අපේ එකම ප්‍රතිපත්ති කිසිම දෙයක් ඕන කෙනෙක්ට ඕන තැනකින් අහලා බලන්න පුළුවන්. අපි රනිල් වික්‍රමසිංහ අනාගත ජනාධිපතිතුමා සමග කතා කරලා තියෙන්නේ රට හදන්න මිසක් අපි හැදෙන්න නෙමෙයි. එහෙනම් ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණ ඉදිරියට යන්නේ අපි හැදෙන කියන චේතනාවෙන් නෙමෙයි රට හදන කියන චේතනාවෙන්. අවශ්‍ය නැහැ.
මේ රටේ අපිට හරියට ජීවත් වෙන්න රටේ ඩිකෝඩ් 20 ලක්ෂයක්ට ණය බරක් නැතුව මේ තියෙන ජීවිතයේ Taman බලාපොරොත්තු වෙන ප්‍රධානම දේ කාලා බීලා හොඳින් ඉන්න. එහෙම නැහැනේ. හැබැයි අපි බලාපොරොත්තු වෙන්නේ රනිල් වික්‍රමසිංහගෙන් එන සන්ධානයට එකතු වෙන ආයතන වරදාන වරප්‍රසාදන එක නෙමෙයි. රට නිවැරදි තැනට ගෙනියන්න එතුමාට නායකත්වයේ දෙන්න ශක්තියක් වෙන එක විතරයි. කිසිම දෙයක් මේ වෙනතුරු අපි ඉල්ලලත් නැහැ, ඉල්ලන්නෙත් නැහැ. දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හැටියට පත්වීම සහ ඔහු අගමැති ධූරයේ ඉඳිද්දි ජනාධිපති ධූරයේ දක්වා එන්නත්, ඊගාව මැතිවරණයේදී ජනාධිපති ධූරයට යන්නත් ප්‍රබල සාධකයක් වෙන්නේ පොහොට්ටුවනේ. එතකොට මේ අයට චෝදනා දෙනවා. පොදුජන පෙරමුණේ බොහෝ මන්ත්‍රීවරුන්ට චෝදනා දෙනවා. ඉතින් මේ අයත් එක්ක එක්කහ වෙලා මේ ජනාධිපතිතුමා යන ගමන පොඩ්ඩක් අපහැදිලි නේද? තාම එහෙම කියන්නේ නැහැනේ. පොහොට්ටුව කියන්නේ පොහොට්ටුවේ කට්ටියේ තමයි ජනාධිපතිවරණෙන් දිනන්නේ රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ නැහැ නේද කවුරු? ඒ අය දැන් එයාලට නායකෙක් ඉන්නවා කියනවා, ජනාධිපතිවර අපේක්ෂකයෙක් ඉන්නවා කියනවා, අගමැති අපේක්ෂකයෙක් ඉන්නවා කියනවා. එතකොට රනිල් වික්‍රමසිංහ එකතු වෙයි කියලා විශ්වාස කරන්න බෑ. ඒ කියන්නේ ඔබතුමා කියන විදිහට පොහොට්ටුව දෙකට කැඩිලා කියන එක ඔබතුමා ප්‍රකාශ කරනවා. අනිවාර්යෙන් පොහොට්ටුව දෙකට කැඩිලා. අපිත් ඒ සන්ධානයේ විපක්ෂයක් නේද? අපිත් අයින් වෙලා. ඒ කියන්නේ කොටසක් රනිල්ගේ කොටසක් පොහොට්ටුවේ මහින්ද රාජපක්ෂ. අනිවාර්යෙන් එතනත් ඒ මන් දකින දැක්ම ඇති. රනිල් වික්‍රමසිංහයි ඒ ඉල්ලන්න යන දැන් යම් යම් ප්‍රසිද්ධිය යම් යම් තැන්වල කවුද අපේක්ෂා කියලා නිල නොනත් ආරංචි යනවා. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක හවනේ පොහොට්ටුවේ බොරු කණ්ඩායමද නැත්නම් අනිත් කණ්ඩායම? මේ රටේ ඉන්න පාර්ලිමේන්තුවට ගිය සියලු දෙනා ආශ්‍රය හැම ඔය කියන ඔබතුමා දකින හොරකම් අරගෙන තියන අය ඉන්නේ බොහොම මේ දශම ගානයි. සියලු දෙනා මෙහෙමයි. රනිල් වික්‍රමසිංහ මහත්තයාවත් ඉන්නවා, පොහොට්ටුවේ කණ්ඩායම අතරත් ඉන්නවා, අනිත් කණ්ඩායම් අස්සෙත් ඉන්නවා, හැමතැනම ඉන්නවා. ප්‍රබලම සන්ධානයේ ගොඩනගන්නේ රනිල් වික්‍රමසිංහ මහතාද? අනිවාර්යෙන්ම මේ රටේ අද රාත්‍රියේදී ගැසට් එක නිකුත් වෙයි, ජනාධිපතිවරණ දිනයේ සැලසුම් වෙයි, ඊළඟට රනිල් වික්‍රමසිංහ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සිද්ධ වෙයි මම අපේක්ෂකයෙක් හැටියට ඉදිරිපත් වෙනවා කියන්නේ. අපි ඒ විශ්වාසයෙන් මෙතෙන්ට. හැබැයි එතුමා තාම කියලා නැහැ. හැබැයි අපි විශ්වාසයෙන් ඉන්නවා එයා මැතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා. ඉදිරිපත් වෙනවා කියන විශ්වාසය තුළ අපි එතුමත් එක්ක සන්ධානගත වෙන්න ඉන්නවා. ඒ තමයි මේ රටේ හැදෙන ප්‍රබලම සන්ධානය වේවි. ඔය කියන කණ්ඩායම් ඔක්කොම අවසාන දෙකට එකතු වෙවි. පැහැදිලිවම ජනවරම 69 ලක්ෂයක් අරන් ආපු අයට මේ රට කරන්න බැරුව ගියා. දාලා ගිය වෙලේදී එක පාර්ලිමේන්තු මැතිවර අමාත්‍ය മന്ത്രി ධූරයකින් එතුමා මේ රට දැන් අවුරුදු දෙකක් කරගෙන එනවා. හැබැයි ඒකෙදී අපිට පේන්න ඕන පුරවැසියෝ හැටියට ඔහු තිබිච්ච පෙට්‍රල් පෝලි, ගෑස් පෝලි සියල්ල ඉවර කරලා තියෙනවා. සහ IMF එක නම්‍යශීලී තත්ත්වයට ඔහු ගේන්න උට හැකියාව ලැබිලා තියෙනවා. අද IMF එක මම පැහැදිලිව කියන IMF එක රනිල් වික්‍රමසිංහට දෙන සහයෝගය අනිත් තැන්වලට දෙනවයි කියන විශ්වාසය අපිට නැහැ. නිසා ඔහුට අපි විශ්වාසයි IMF එක තව තවත් ප්‍රතිලාභ ලබා දීලා මේ රට ගොඩ ගන්න ඉස්සරහට එවි කියලා. ජාතික ජනබලවේගයේ ඉතිහාසයත් එක්ක ගත්තාම තිබිච්ච දශම ගානක ඡන්දත් එක්ක ඊට වඩා ටුට්ටක් ඇවිල්ලා ඇති. හැබැයි රටක් පාලනය කරන්න ඡන්ද ගන්න මම විශ්වාස කරන්නේ නැහැ උන්ට පුළුවන් ඒවි කියලා. හරි, ඒ කියන්නේ නියත ජනාධිපති සමග ඔබතුමන්ලා අනිවාර්යෙන් ඉදිරි වසර පහේ මේ රටේ ජනාධිපතිවරයා විය යුත්තේ මේ රටේ පුරවැසියෝ මේ 2.20 ලක්ෂය තුළ නිවැරදි තීරණයක් ගත යුතුයි. එහෙනම් ඒ නිවැරදි තීරණය විය යුත්තේ මේ රටට ශක්තිමත් හා හොඳ නායකත්වයක් තියෙන පුද්ගලෙක් සහ හැකියාවක් තියෙන පුද්ගලෙක් හරි රනිල් වික්‍රමසිංහ. නිසා අපි විශ්වාස කරනවා මේ රටේ ඉදිරි වසර පහේ අනිවාර්ය නියත ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියලා. සමගි ජනබලවේගයෙන් කොටසක් එනවයි කියලා තිබ්බා. තාම සන්ධානයට ඇවිල්ලා නැහැ. ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවයි ගුවම් මේ වෙනස සිදුවේද? අනිවාර්ය සිද්ධ වෙනවා. මේ වෙද්දි මගේ ඇස් දෙකට මම දැකලා තියෙනවා සජිත් ප්‍රේමදාසගේ කණ්ඩායමේ අය ජනාධිපතිතුමා එක්ක ඇවිල්ලා සාකච්ඡා කරනවා.